අපිට මේ තෙල් ප්‍රශ්නේ අර්බුදයට තියෙන්නේ ෂණික විසඳුම් නෙවෙයි මධ්‍ය කාලීන සහ දිගු කාලීන විසඳුම් ඉදිරි වසර දෙකමාර ඇතුළත අපේ රටේ සමස්ත තෙල් අවශ්‍යතාවය රට තුලම පිරිපාදු කරගන්න පුළුවන් වෙනවා වසරකට ඩොලර් මිලියන 350ක් ඒ හරහා අපි ඉතුරු කරගන්න බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ හෝර ආනයනයට වසරකට වැය වෙන විදේශ විනිමය මේ රටේ ඉතුරු කරගන්න පුළුවන් මේ තෙල් පිරිපාදුව බී කිරීමෙන් පමණක් දීර්ඝ කාලීන විසඳුම වෙන්නේ ගරු මන්ත්‍රීතුමනි දැන් බලන්න තෙල් මිල ඉහළ යද්දී අපේ රට බියටපත් වෙනවා දුකටපත් වෙනවා හැබැයි අරාබි රටවල් සතුටටපත් වෙනවා මොකද ඒ රටවල් වල තෙල් නිෂ්පාදනය වෙන නිසා තෙල් මිල ඉහළ යනවා කියන්නේ ආදායම ඉහළ යනවා කියන එකයි අපේ රටේ තෙල් සහ ගෑස් සම්පත තියෙනවා 1964 මේ තෙල් ගවේෂණයට තෙල් සංස්ථාවයට ඒකකයක් පිහිටෙව්වා නමුත් මේ සම්පත ගොඩදා ගන්න බැරි වුණා ඔබතුමාගේ දැනගැනීම පිණිස කියනවා තවත් සති දෙකකින් අපි ගැසට් මගින් ප්‍රසිද්ධ කරනවා කඳ තෙල් සම්පත් සංවර්ධන පනත එයි ප්‍රතිඵලයක් විදියට ඉදිරි වසර 4 ඇතුළත ශ්‍රී ලංකාව තෙල් සහ ගෑස් නිපදවන රටවල් අතරට අපි එකතු කරනවා ඒතර ඔබතුමා මතු කරන ප්‍රශ්නේ සදාකාලිකව විසඳෙනවා මේ 2021 අගෝස්තු මාසේ යන්න තිබිලා ඔක්තෝබර් 4 වෙනිදාට කල්යනවයි කියන උසස් පෙළ දරුව තමයි සෝචනීයම ශිෂ්‍ය කණ්ඩායම ඉතිහාසයේ 87-89 න් පස්සේ ඒ ශිෂ්‍යෝ දෙමව්පියෝ ත්‍යාගයේ ඉල්ලීමක් තියෙනවා මේ විභාගයේ ඔක්තෝබර් මාසේ පවත්වන දිනය ගැන යලි සමාලෝචනය කරන්න කියලා එක පැත්තෙන් විභාග පැවැත්වීම පිළිබඳ ඒ ශිෂ්‍යයන් යම් දුෂ්කරතාවයන්ට පත් වුණා COVID-19 තත්ත්වේ නිසා ඒ සියලක්ම සැලකීමට භාජනය කළා ඒ විභාග යම් කිසි ප්‍රමාණයකට අපි කල් දානවාද කියන එක තීරණය ගන්නවා ඒක ශිෂ්‍යයන්ට සාධාරණ වෙන විදිහට අපි තීරණය ගන්නවා සමාජ කතිකාවතක් තියෙනවා ගරු අමාත්‍යමනි දකුණු කොරියානු රැකියා අපිට ලැබිලා තියෙන කෝටා එක අවලංගු කරලා තියෙනවා ඒක. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම ඔබතුමාගෙන් නිල වශයෙන් දැනගන්න කැමතියි. එහෙම අවදානමකට අපේ රට ලක් වෙලා තිබෙනවද කියලා. අවදානමකට පත් වෙලා නැහැ. නමුත් මේ පත් වෙලා තියෙන ලෝක කුවිත් තත්ත්වයේ යටතේ කොරියාවේ හාම්පුතුන් විසින් අපි දැන් 5000ක් වෙබ් අඩවියට සුදුසුකම් කියන අය දාලා තිනවා උන්ගෙන් තෝරා ගැනීමක් ඒ පැත්තෙන් වෙන්නේ නැහැ අපිට තනියම යවන්න පුළුවන් කමක් නැහැ ඒ පැත්තෙන් තෝරා ගන්න අය පමණයි අපිට යවන්න පුළුවන්කම තියෙන්නේ කුරියාව පැත්තෙන් හාම්පුතුන් මොවුන් ලබා ගැනීමට කැමැත්ත දක්වනෝ නම් මේ 5000ම අපිට යවන්න පුළුවන් නමුත් ඒක තියෙන්නේ කුරියානු හාම්පුතුන්ගේ අතේ මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න